අලුත්ම වීඩියෝස් ඔයා ගාවටම ගෙන්න ගන්න අපව subscribe කරන්න. bell icon එක click කරොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගෙන්න ගන්න පුළුවන්. සිල් දනම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔයා මේ එකතු වෙලා ඉන්න අපේ අලුත්ම eBay dropshipping video series එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයා මේ කලින් වීඩියෝස් බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් මේ වීඩියෝස් බලලා මේ වීඩියෝ එකට එන්න. ඒ වගේම ඔයා අනිවාර්යයෙන්ම PayPal account එකක් තාම ඔයාට නැත්නම් ඒ PayPal account එකක් හදාගන්න විදිහ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට එන්න. මොකද මේ වීඩියෝ එකේ අපිට item එක list කිරීමේදී අපිට අනිවාර්යයෙන්ම PayPal account එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ebay.com එකට වෙලා ඔයාගේ account එකට sign in වෙන්න. ඉතින් ඊට පස්සේ අපිට item එක list කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි කලින් video එකේදී කතා කරා අපිට මේ item එක list කරන්න අපි කොහොමද අපේ photos ටික ඒ වගේම descriptions හදාගන්නේ කියලා. ඉතින් අපි මේ photos ටික සහ මේ descriptions දැන් මේ folder එකට දාලා save කරගෙන තමයි ඉන්නේ. ඉතින් මම දැන් මේ cell කියන තැන click කරලා මෙතෙන්ට ආවා list කරන තැනට. දැන් අපිට පුළුවන් අපේ item එකට ගිහිල්ලා ඒ description එක තියෙන word file එක open කරගන්න. ඉතින් මම දැන් මේක open කරගන්නවා. ඉතින් දැන් අපි මම ඉස්සෙල්ලාම අපේ මේ item name එක copy කරගෙන ඇවිල්ලා මේ eBay එකේ අපි මේ item name එක දාන්න ඕන තැනට paste කරගන්නවා. ඊට පස්සේ අපිට මෙතන start with this title කියන එක click කරලා යන්න පුළුවන්. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතන අපේ title එක වැරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට සබ් ටයිටල් එකක් දාන්න තියෙන්නේ. ඉතින් සබ් ටයිටල් එකක් දාන්න ඕනේ නැහැ. මොකද ඒකට මේගොල්ලෝ වරහංග තුලේ දාලා තියෙනවා ඩොලර් එකක් අය කරනවා කියලා. සබ් ටයිටල් එකකින් වෙන්නේ මේ මේන් ටයිටල් එකට අමතරව තව ලාකුරෙන් තව මේ අයිටම් එක ගැන පොඩි බ්‍රීෆ්ලි ඩිස්ක්‍රයිබ් කරලා තියෙනවා. ඒක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කැමති නම් දාන්න පුළුවන්. ඩොලර් එකක් ඒකට වැය වෙනවා. ඒ හින්දා ඔය අලුතින් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේක මගහැරලා යන්න. ඉතින් ඊට පස්සේ මෙතන කැටගරි එක චූස් කරන්න තියෙනවා. ඉතින් මෙතන ඔටෝම කැටගරි එක චූස් වෙලා තියෙනවා. ඉතින් ඒකේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ UPC ඒ කියන්නේ යුනික් ප්‍රොඩක්ට් කෝඩ්. ඔයාට ඕන මේක බ්ලැන්ක් තියන්න පුළුවන්. එක්ක ඕන නැත්නම් ඩස් නොට් ඇප්ලයි කියලා දාන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ කන්ඩිෂන් එකට නිව් දාගන්න. මොකද මේක අලුත් ඇයිටම් එකක් නිසා. ඉතින් ඊට පස්සේ අපිට මෙතන ෆොටෝස් ටික ඇඩ් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ඇඩ් ෆොටෝස් කියන එක ක්ලික් කරලා අපි කලින් වීඩියෝ එකේදී හදාගත්ත ෆොටෝස් ටික මෙතනට ඇඩ් කරගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් පළවෙනිට දාන ෆොටෝ එක තමයි මේන් ෆොටෝ එක වෙන්නේ. ඒ කියන්නේ මේන් තම්බ්නේල් එක විදිහට තියෙන්නේ. ඉතින් අපිට තව ෆොටෝස් කීයද 12ක් ඇඩ් කරගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් මම එච්චරම ඇඩ් කරන්නේ නැහැ. දැන් 30ක් ඇඩ් කරගන්න. ඉතින් මේ විදිහට ෆොටෝස් ටික ඇඩ් කරගත්තට පස්සේ අපිට item specs ටික දාන්න තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලාම මෙතන මේ රිකමෙන්ඩ් කරලා තියෙනවා ටික ඇක්සෙප්ට් කරගන්න. ඇක්සෙප්ට් ඕල් කියන එක ක්ලික් කරලා ඊට පස්සේ අපිට ඉස්සෙල්ලාම මෙතන බ්‍රෑන්ඩ් එක දාන්න තියෙනවා. ඉතින් මෙතන මේ බ්‍රෑන්ඩ් එක බලාගෙන ඉන්න හැකියාවක් නැහැ. ඒ නිසා මම මෙතන සෙවායි කියලා මගේ බ්‍රෑන්ඩ් නේම් එක ටයිප් කරගන්න. ඊට පස්සේ මෙතන compatible brands තියෙනවා. ඒවා blank තියන්න පුළුවන්. ඒවා අපි ටික් කරගන්න ඕනේ නැහැ. ඊට පස්සේ type එක headset තියෙනවා. ඊට පස්සේ model එක type කරගන්න පුළුවන්. මම ඇත්තට මේ i7s කියන model එක type කරගන්නවා. ඊට පස්සේ මේ mpn කියන එකත් blank තියන්න. ඊට පස්සේ wireless technology bluetooth. ඊට පස්සේ මේ connectors කියන එකත් අපි blank තියෙනවා. earpiece එක මෙතන double කියලා මම දාගන්නවා. earpiece design එක earbud manufacture color එකට black and white කියලා මම දාගන්නවා. ඊට පස්සේ fit design එක වෙලා ear hook. ඊට පස්සේ මෙතන අපිට features දාගන්න පුළුවන්. මම මෙතන built-in microphone, HD voice call functions, voice cancellation, rechargeable playback controls ඒ ටික ටික් දාගන්නවා. ඊට පස්සේ ආයෙත් මෙතන අපිට color එක දාන්න තියෙනවා. මම මෙතන black and white කියලා type කරගන්න. පස්සේ microphone එක built-in වෙනවා ඒක දාගන්නවා. ඊට පස්සේ wireless range එක එතන Bluetooth එක meters 10යි කියලා 10m කියලා ඒක දාගන්න. ඊට පස්සේ අපිට country region of manufacture ඒක ඇවිල්ලා China. එතන මම China දාගන්න. ඉතින් මේ ටික දාගත්තට පස්සේ ඔක connectivity එක wireless. ඊට පස්සේ මෙතන අපි item description එක දාගන්න ඕනේ. ඉතින් අපි මේ item description එක කලින් හදාගත්ත අපි word file එකේ. ඉතින් මම ඒක මට දැන් ඒක copy කරගෙන ඉන්න paste කරගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතෙන්ද තව photos එහෙම දාලා මේ description එකටත්
එම් පොඩ්ඩක් ලස්සන කරලා ගන්න. ඉතින් මේක කොපි කරගෙන අවිලා මම මෙතෙන් දැන් පේස්ට් කරගන්නවා. හරි. මෙතෙන් දෙනකන් ගොඩක් සරල ටිකක් තමයි තිබ්බේ. මෙතන ඕන කෙනෙක් ලේසියෙන් පුළුවන් මෙතන දැන් මෙතන ඉඳලා ඔයා පොඩ්ඩක් හොඳ අවධානයෙන් බලාගන්න. ඉතින් දැන් මෙතන අපි සෙලින් ඩීටේල්ස් ටික පුරවන්න තියෙන්නේ. මෙතන මේ දැන් ෆෝමැට් එක තියෙන ඕප්ෂන් ස්ටයිල් කියලා. ඕප්ෂන් ස්ටයිල් කියන්නේ ඕප්ෂන් එකක්. එතකොට ඒක වෙන්නේ වෙන්දේසියක් විදියට. එතකොට ඇවිල්ලා තියෙන කස්ටමර්ස්ලට බිඩ් කරන්න. ඒ කියන්නේ ලන්සු තියන්ද හයෙස්ට් බිඩ් එකට එහෙම නැත්තම් ලොකුම ලන්සුවට තමයි අන්තිමේට ඒ ඕක්ෂන් එක අවසානයේදී ඒක අයිති වෙන්නේ, ඒක සෙල් වෙන්නේ. ඉතින් මේ ඕක්ෂන් ස්ටයිල් දාන එක අපිට පාඩු වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ දාන ෆිස්ට් ප්‍රයිස්, ඒ කියන්නේ ෆිස්ට් ප්‍රයිස් එකක්. ඒ කියන්නේ ස්ථාවර මිලක් තමයි දාන්නේ. හරියට වෙන් කරපු ප්‍රයිස් එකක් තමයි දාන්නේ. එතකොට තමයි අපිට තනි ප්‍රයිස් එකක් දෙමීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔය අය දෙන්න අනිවාර්යයෙන්ම ෆික්ස්ඩ් ප්‍රයිස් කියන එක දාගන්න. ඊට පස්සේ මෙතන ඩියුරේෂන් එක 30 ඩේස් තියෙනවා. ඒක එහෙම තියන්න. ඊට පස්සේ ස්ටාර්ට් මයි ලිස්ටින්ස් වෙන් ඓ සබ්මිට් දෙම්. ඒක එහෙම තියන්න. එතකොට අපි ලිස්ට් නව බටන් එක උපම ලිස්ට් වෙනවා. ඊට පස්සේ ප්‍රයිස් එක දැන් අපි කලින් හදාගත්තු ප්‍රයිස් එක මෙතෙන් දෙන්න පුළුවන්. මං හදාගත්තේ ප්‍රයිස් එක මම මේක සෙල් කරන්නේ ඩොලර් 693 රුපියට. ඉතින් මෙතන මේ ඩොලර් කෑල් ඕන නැහැ. ඒක අතන තියෙනවා. මං ඒක කොපි කරගෙන ඇවිල්ලා මෙතන පේස්ට් කරගන්නවා. ඩොලර් මාක් එක මෙතන තියෙනවා. අපි ආයෙත් ඩොලර් මාක් එක ටයිප් කරන්නේ නැහැ. ඊට පස්සේ මේ ඔෆර්ස් ලෙට් බයස් එක මම දාගන්න ඇටි එක. ඊට පස්සේ මේ ක්වොන්ටිටි එක ආමේ ක්වොන්ටිටි එකේදී ඔයා ගොඩ සැලකිලිමත් ඔයා සැලකිලිමත් ඉන්න ඕනේ. අලුත් සෙලයලට eBay එකේදී මාසෙට සෙලින් ලිමිට් එක ඇවිල්ලා අයිටම්ස් 10යි. ලිස්ටින්ස් 10ක් නෙවෙයි අයිටම්ස් 10යි. ලිස්ටින්ස් එකක් වෙන්න පුළුවන්. අයිටම්ස් 10 කියන්නේ ක්වොන්ටිටිස් 10යි පුළුවන් මාසෙකට අලුත් සෙලර් කෙනෙක්ට. ඒත් ඩොලර් 500ක් දක්වා තමයි ඒක පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මෙතන දාන්න ඕනේ ක්වොන්ටිටි එක 10ක් හෝ ඊට අඩුවෙන්. ඉතින් ඔයා තවත් ඔයා මෙතන ක්වොන්ටිටි එක 10ක් දැම්මොත් ඔයාට මේ මාසය ඇතුළත අය අයිටම්ස් තවත් අයිටම්ස් සෙල් කරන්න බෑ. ඉතින් එහෙනම් ඔයා තවත් අයිටම්ස් සෙල් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙතන ක්වොන්ටිටි එක 3 දාගන්න. මේක ඔයා හොඳට මතක තියාගන්න. eBay එකේ මාසෙට දෙන්නේ අලුත් සෙලර් කෙනෙක්ට ලිස්ටින්ස් 10ක් නෙවෙයි අයිටම්ස් 10ක්. ඒ නිසා මෙතන ඔයා 10ට අඩු ගානක් දාගන්න. 10ක් වුණක් කමන්නේ. ඔයා තවත් අයිටම්ස් ලිස්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තම්. ඉතින් ඒක එහෙමයි. ඊට පස්සේ ඔයාට ඕන නම් පුළුවන් මෙතන මේක ඩොනේෂන් කියන එකට ටික් එක දාගන්න. එතකොට මේ චැරිටි එකකට වගේ යනවා. ඒක කැමති නම් දාගන්න. මම ඒක දැනට දාගන්න ඇති ඉන්නම්. ඉතින් ඒක හොඳ වැඩක්. ඒක දාගත්තොත් ඉතින් ඊට පස්සේ මෙතන පේමන්ට් ඔප්ෂන් වලට PayPal කියන එකට ටික් එක දාගන්න. ඊට පස්සේ මේ රික්වයි ඉමීඩියට් පේමන්ට් විත් බයි ඉට් නව් කියන එකට ඔයා ටික් එක දාගන්න. ඊට පස්සේ මේ ඊමේල් ඇඩ්‍රස් ෆෝ රිසීවින් පේමන්ට් මේක තියෙන්නේ මම අර වීඩියෝ එකේදී කියලා දුන්න කොහොමද PayPal account එකක් හදාගන්න කියලා. ඉතින් ඒකෙදි ඔයා ඒ හදපු ඒ ඊමේල් එක PayPal ඊමේල් එක මෙතෙන්ට දෙන්න. මේ ඊමේල් එකට තමයි අපේ සල්ලි එන්නේ. කවුරු හරි බය කෙනෙක් අපේ අයිටම් එකක් බයි කරාම ඒ සල්ලි එන්නේ මේ PayPal account එකට, මේ ඊමේල් එක සමගින් PayPal account එකට. ඊට පස්සේ ඔයාට ඕන additional checkout instruction මෙතන දාගන්න පුළුවන් description එක. ඒක එච්චරම අවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙතන return options තියෙනවා. ඒවට මේ domestic returns accepts ඒකත් දාගන්න. ඊට පස්සේ මෙතන shipping details දාන්න තියෙන්නේ. ඉතින් මෙතන මම දාගන්නවා same cost to all buyers කියලා. ඉතින් ඊට පස්සේ මෙතන සර්විස් එක, කියන්නේ courier service එක. මෙතන ඔයාගේ supplier ගෙන් ඒ අහලා ඒ අදාළ ඒක දාන්න මම මෙතන standard shipping දාගන්නවා. ඊට standard shipping දාගෙන cost එක shipping free හිඳ ඊට පස්සේ අපිට මෙතන handling time එක choose කරන්න තිනවා. මේ handling time එක කියන්නේ අපි item එක sell වුණාට පස්සේ මේ දවස් ගාන ඇතුළත අපි ඒක ship කරන්න ඕනේ. දැන් මෙතන 5 business days දැම්ම සෙල් වෙලා දවස් 5ක් ඇතුළත මේක අපි ship කරන්න ඕනේ. හරි, ඊළඟට අපි දාගමු මෙතන international shippings. මම එතන ඔයාලට දාලා පෙන්නන cost varies by buyer location කියලා. ඒක දාගත්තාම ඊට පස්සේ අපිට මෙතන ship to ඒකකටත් අපිට ඕන custom location එක choose කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාගේ locations මෙතන tick කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔය විදිහට ඔයාට custom location එකට යවනවා නම් ඒ විදිහට පුළුවන් නැත්. එතකොට බයගේ location එක යනුව ඒ shipping වෙනස් වෙන්න ඒ විදිහට මෙතන හදන්න පුළුවන්. ඉතින් මම දැනට මෙතන එහෙම කරන්නේ නැතුව කෙලින්ම same cost to all buyers කියලා දාගන්න. ඊට
පස්සේ shift to worldwide කියලා දාගන්නවා ඊට පස්සේ මට මෙතන shipping method එක choose කරන්න පුළුවන් ඒක මම දාගන්නවා මෙතන standard shipping කියලා ඊට පස්සේ shipping cost එක මෙතන 0.1 කියලා දාගන්නවා අපිට උඩේ එකේ free shipping කියන එක ටික් එක දාන්න පුළුවන් ඒ මෙතන අපිට 0.1 කියලා type කරගන්න පුළුවන් shipping free නම් ඊට පස්සේ මෙතන package weight dimensions තියෙනවා ඒ මෙතන large envelope කියලා මම දාගන්නවා මේ dimensions සඳහන් කරන්න ඕනේ ඊට පස්සේ weight එක තියෙනවා ඒවත් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඊට පස්සේ ඔයාටම තෝරන්න exclude shipping locations පුළුවන් ඒ කියන්නේ මෙතන ඔයා සඳහන් කරන locations වලට අපි ship කරන්න යා item ඒ කියන්නේ මෙතෙන් ඔයා ශ්‍රී ලංකාව ඉන්දියාව පකිස්තාන් වගේ රටවල් දානවා නම් හොඳයි මොකද ශ්‍රී ලංකාවේ වගේ ඉන්න ගොඩක් මිනිස්සු හොර වැඩ කරනවා ඒ කියන්නේ item එක ඇවිල්ලා refund ගන්නවා මේ වගේ රටවල ඉන්නේ ඒ ගොඩක් හොඳ මිනිස්සු නෙවෙයි ඒ හින්දා මම නම් ඔයාලට recommend කරන්නේ ශ්‍රී ලංකාව වගේ රටවල් මෙතන exclude කරා නම් හොඳයි කියලා මම නම් ගොඩක් කලාවට ශ්‍රී ලංකාව වගේ රටවල් වලට ship කරන්න යා items අපිට මෙතන item location එක දාගන්න පුළුවන් මෙතන item location එක China කියලා දාගන්න මොකද අපි මේක ship කරන්නේ China ඉඳලා ඉතින් මෙතන අපේ රට දැම්මත් පොඩි issue එකක් එන්න පුළුවන් මොකද එතන tracking වලදී හැම item එක එන්නේ China වල ඉඳලා ඊට පස්සේ දැන් මම මෙතන city එකට දාගන්නවා China වල පොළොන්නරුව නැහැ නේ මගේ හින්දා මෙතන දාගන්නවා සිටි එක චයිනා කියලා. සිටි එක චයිනා නෙවෙයි සිටි එක ෂැන්ගයි. සිටි එක ෂැන්ගයි කියලා මම දාගන්නවා. සේ මෙතන දැන් අලුතෙන් තමයි මේ කාවේ මේ සෙල් ඉට් ෆාස්ට් කියන එක. ඉතින් මෙතන අපිට පුළුවන් ඕනනම් බූස්ට් කරන්න ඒක අපි ඒකත් අපි අතහැරිමු. ඒකටත් අපි ෆී එකක් දෙන්න ඕනේ හින්දා අපි මේක ඊට පස්සේ ඔයා මේක ෆිල් කරාට පස්සේ අන්තිමේට ඇවිල්ලා බලන්න මෙතන ෆීස් ඩොලර් 0.1 තියෙන්නේ කියලා. ඉතින් එහෙම වුනේ නැත්නම් අපිට මේ ලිස්ටින් එකටත් ගාණක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔයා අනිවාර්යයෙන් මේක චෙක් කරලා බලන්න. ඉතින් මෙහෙම වුණාට පස්සේ ඔයාට මේ ප්‍රිවියු කියන එක උඩ ක්ලික් කරලා අපේ මේ ලිස්ටින් එකේ ප්‍රිවියු එකක් බලන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා ඇති දැන් මෙතන අපේ ලිස්ටින් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා අපේ සෙල ইনফরমේෂන් ඒ දේවල් බලා ගන්න පුළුවන් අපි මේ ලිස්ටින් එක පබ්ලිෂ් කරාම සෙලලට වෙනස් බයර්ස්ලට කස්ටමර්ලට පෙන්වන්නේ මේ විදිහට ඉතින් දැන් මම මේ ලිස්ට් අයිටම් කියන කොට ක්ලික් කරගා අපිට ආයෙත් මෙතන ඊමේල් එක පාස්වර්ඩ් එක ගාලා සයින් ඉන් වෙන්න සිද්ධ වෙනවා මේ සිකියුරිටි එකට ඉතින් මම දැන් මෙතන සයින් ඉන් වෙනවා ඊට පස්සේ අපි ඐඩෙන්ටිටි එක මෙතන වෙරිෆයි කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම මෙතන ෆෝන් නම්බර් එක ටයිප් කරලා මෙතන සේව් කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙතන වෙරිෆිකේෂන් කෝඩ් එකක් මේ ටෙක්ස්ට් මී කියන එක විදිහට ඇවිල්ලා මැසේජ් එකක් විදිහට කෝඩ් එකක් විදිහට මම දැන් මේ ටෙක්ස්ට් මී කියන උඩ ක්ලික් කරලා කෝඩ් එක ගන්නවා. ඉතින් දැන් මගේ ෆෝන් එකට කෝඩ් එක ආවා. මම දැන් මෙතන මගේ කෝඩ් එක ටයිප් කරගන්නම්. 84 64 කෝඩ් එක ඊට පස්සේ මේ කන්ටිනියු කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා ඊට පස්සේ අපිට ආයෙත්සරම මේ ලිස්ටින් එක බලා ගන්න පුළුවන් මෙතන වැරදිම තියනවා හදා ගන්න පුළුවන් මෙතන මේ ටයිටල් එක දිග වැඩි ඒ හින්දා මම මෙතන පොඩ්ඩක් මේක එඩිට් කරගන්න මම ඒක දැන් දැක්කේ ඒකේ විදිහට අපිට හදා ගන්න පුළුවන් හරි ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා මම ආයෙත් මේ ලිස්ට් අයිටම් කියන බටන් එක උඩ ක්ලික් කරනවා ඊට පස්සේ දැන් අපි මෙතන අපේ පේමන්ට් මෙතෝඩ්ස් දෙන්න ඕනේ. අපි මෙතන පේමන්ට් මෙතෝඩ් දෙන්නේ මේ eBay charges ඒ වගේ දේවල් වලට seller fees ගෙවන්න ඒ වගේ දේවල් වලට තමයි අපි මෙතන දෙන්නේ. අර කලින් ලිස්ටින් එක හදන වෙලාවේදී අපි PayPal email එකක් දුන්නේ. ඒක තමයි අපි කවුරු හරි buyer කෙනෙක් අපෙන් item එකක් ගත්තොත් buy කරොත් ඒ සල්ලි එන්නේ එතන අපි දුන්න ලිස්ටින් එක හදලා දුන්න PayPal email එකට. අපි මෙතන PayPal account එකක් හෝ credit debit card එකක් දෙන්නේ eBay එකට fees ගෙවන්න. එහෙනම් මේ දෙක වෙනස් වුණා කියලා ඔයා අතින්න දුන්න PayPal account එක වෙන එකක් මෙතින්න දුන්න තවත් PayPal account එකක් එහෙම වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම මෙතනදී ඔයාලට recommend කරන්නේ මෙතෙන්ට PayPal account එකක් දෙන්න කියලා. credit debit cards මම එච්චරම recommend කරන්නේ නැහැ. ඉතින් නැත්තම් මොනක් දුන්නට කමක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් check-in account දෙන්න බෑ ලංකාවට. මෙතන US accounts තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට මම මෙතන highly recommend කරන්නේ PayPal එහෙම නැත්නම් ක්‍රෙඩිට් ඕ ඩෙබිට් කාඩ් දෙන්නත් පුළුවන්. ඉතින් මම මේ වෙලාවේදී නම් කොහොමද මට මේ වෙලාවේදී දෙන්න වෙන්නේ
මෙතනදී ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එකක් එහෙනම් මම මෙතනද ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එකක් මගේ ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරගන්නම් ඉතින් ඉස්සෙල්ලාම මෙතන කාඩ් නම්බර් එක මම හිතනවා ඒක දන්නවා කියලා ඉතින් මම මෙතන කාඩ් නම්බර් එක ටයිප් කරගන්නම් ඉතින් මම දැන් මේ කන්ටිනියු කියන බටන් එක උඩ ක්ලික් කරගන්නම් We couldn't verify this card කියලා එකක් ආවා. අපි ආයෙත් සරයක් try කරලා බලමු continue කියන එක click කරලා. ඒත් ඒක තමයි we couldn't verify this card. වඩක් ඉන්න මම වෙන කාඩ් එකක් එනං add කරන්න. ඕ මේ කාඩ් එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒක තමයි මේ ඇත්තේ. සල්ලි නම් තියනවා මේ මෙතනදී add කරද්දී ඔයාගේ සල්ලි තියෙන්න ඕනේ ඔයාගේ කාඩ් එකේ රුපියල් 100ට වඩා තිබ්බනම් ඇති. මන් දැන් මෙතන වෙන කාඩ් එකක් ඇඩ් කරලා බලන්න. ඉතින් මන් ඒ කාඩ් නම්බර් එක ටයිප් කරගෙන අර විදියටම ටයිප් කරගත්තා. ඉතින් මන් දැන් මේ කන්ටිනියු කියනකොට ක්ලික් කරන්නම්. බලමු හරියයිද කියලා. ඔයා මෙතන PayPal දෙන්න. මම මෙතනදී මේ වෙලාවේ ක්‍රෙඩිට් කාඩ් එකක් දුන්නට, ඩෙබිට් කාඩ් එකක් දුන්නට. හරි. ඒක හරි ගියා. හොඳයි. දැන් අපිට ආයෙත් මේ ලිස්ටින් එක වැරදි තියෙනවා බලා ගන්න පුළුවන් ආයෙත් පල්ලෙහාට ගිහිල්ලා ලිස්ට් අයිටම් කියන බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ මම දැන් මේ ලිස්ට් අයිටම් කියන බටන් එක ක්ලික් කරනවා හරි සක්සස් you have listed the item for sale ඉතින් හරි අපිට මේ විදිහට තමයි ලිස්ට් කරගන්න තියෙන්නේ මේක අමාරු වැඩක් නෙවෙයි ඔයාලට පළවෙනි එක පොඩ්ඩක් පොඩ අමාරුයි ඊට පස්සේ අපි මේවා කරද්දි මේ ඩිෆෝල්ට් වෙලා තියෙනවා මේ අමාරු නැහැ මේක කරගෙන යද්දි විනාඩි දෙකෙන් තුනෙන් ඔයාලට මේක ලිස්ට් කරගීමේ හැකියාව තියෙනවා මේක අමාරු වැඩක් නෙවෙයි ඉතින් මම දැන් මෙතන මේ සේව් ඇස් ටෙම්ප්ලේට් කියන එක උඩ ක්ලික් කර ගන්න. හරි දැන් මම ආයෙත් සරයක් මේ ebay.com එකට ආවා. දැන් මම මෙතන මේ my ebay කියන එකට ගිහිල්ලා මෙතන මේ selling කියන ටැබ් එකට යන්න. ඉතින් ඒ ටැබ් එකට ආපහුම අපිට මේක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ඇක්ටිව් කියලා එතන ඓටම් එකක් තියෙනවා ඓටම් නෙවෙයි එතන අපේ ලිස්ටින්ස් එක තියෙනවා අපි එකක් ලිස්ට් කරා ඓටම්ස් තුනක් ඉතින් මේ යට බලා ගන්න පුළුවන් අපිට තව අපිට ෆ්‍රී ලිස්ටින්ස් 49ක් තියෙනවා ඉතින් eBay එකෙන් අලුත් account වලට ලිස්ටින්ස් 50ක් ෆ්‍රී දෙනවා ඊට පස්සේ අපිට ඕන ස්ටෝ එකට subscribe කරන්න පුළුවන් එව නැත්නම් සල්ලි දීලා ලිස්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඊට පස්සේ මේ යට අපිට monthly selling limits කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතන බලා ගන්න පුළුවන් 7 items remaining in February කියලා. ඉතින් මං කිව්වා මාසෙට items දෙන්නේ 10යි කියලා. ඉතින් මම මේ ලිස්ට් එකේදී quantity එක 3ක් දැම්ම. මේ කියන්නේ items 3ක් දැම්ම. ඉතින් මට තවත් items 7ක් මේ මාසෙදී ලිස්ට් කරන්න පුළුවන්. සේල් කරන්න පුළුවන්. ලිස්ටින්ස් එකකින් උනත් මේක ඉවර වෙන්න පුළුවන් items 7යි. ඒ වගේම ඩොලර් 500ක් දක්වා කිව්වා. ඉතින් මෙතන මට තව ඩොලර් 479ක් පුළුවන්. ඉතින් මෙතන මම දැම්මේ අයි ඩොලර් 6 ඩොලර් 7ක විතර අයිටම් එකක්. ඉතින් දැම්මගෙන් මෙතනට පෙන්නන්නේ ඩොලර් 479යි. ඒක වලට ප්‍රශ්නයක් ක්‍රිස්තමාරිට. ඒකට හේතුව තමයි මම ක්වොන්ටිටි එක දැම්මේ 3ක්. එතකොට අර ඩොලර් 7ේවත් 3ක් විදිහට තමයි එන්නේ. ඒක තමයි මෙතන 21ක් වගේ අඩුවෙන් පෙන්නන්නේ. ඉතින් ක්වොන්ටිටි එක 3ක් දැම්ම. එතකොට 7 + 3 21යි. ඒ විදිහට තමයි ඒක අඩු වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් මේ ඇක්ටිව් කියනකොට ක්ලික් කරලා අපේ ලිස්ටින් එකට එන්නම්. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ ලිස්ටින් එකට views කීයක් තියෙනවද, watchers කීය දෙනෙක් ඉන්නවද ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ ක්ලික් කරගත්තාම අපිට මේ විදිහට අපේ item එක බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් page views ගන්න, අපේ duration එක, ඒ අදාළ විස්තර ඔක්කොම බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් පල්ලෙහාට ගියාම description එකම බලා ගැනීම හැකියාව තියෙනවා. අපිට කරන්න තියෙන මේ item එක කවුරු හරි buy කරාම අපිට suppliers-ට ඒ buyer-ගේ details ටික දීලා item එක ship කරන්න කියන එක. ඉතින් ඊට පස්සේ tracking number එක upload කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පළවෙනි items 10 වගේම AliExpress එකෙන් ගිහිල්ලා directly drop ship කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඊට කලින් seller-ට message එකක් දාලා කියන්න මුකුත් business card එයාලගේ ඒකට include කරන්න එපා. ඔයා එකක් හදලා දෙනවා නම් හදලා දෙන්න. ඔයා කලින් අනිවාර්යයෙන්ම සෙලරව කන්ටැක්ට් කරලා ඒක කියලා ඉන්න. ඉතින් මට මේ ටික තමයි මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.
ඉතින් මේ වීඩියෝ එක මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න මගේ Patreon community එකට join වෙන්න. තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එක share කරන්න නම් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු. ඔයාලට සුබ දවසක්.